තෙරන් සරණයි අපේ සාමන්‍ය පෙළ විභයක කරන්න දරුවනි අදත් අපි බලාපොරොත්වවෙන්නේ අනුමාන ප්‍රශ්නයක් කඔබට සාකච්ඡා කිරීමටයි දිින් මේ දවස්ව ෝබට තේරෙනු ඇති අපි එකපාඩමකින් අනුමාන ප්‍රශ්න කීපයක්ම විද්ධ පැතිකඩවලින් සාකච්ඡා කරනවා. එතකොටේ බුද්ධර්මය විෂය ආවරණය කරගන ඉන්න අයට හෝ ආවරණය කරලා නැති අයටත් ලොකු පහසුවක්කනවා ඒරණු කාරණ සිහහි තියාගණ්ඩ එමනැතම් මතකේට ලංකරගණ්ඩ ඒවගේම එදි එදාට පාඩම් කරනකොට ඒ පහසුවක් වෙනවා. ඉතින් අද පැශ්න අපේ අංකාට තමා යෙදිල තිබෙන්න සාකච්ඡා කරන්න අද මාතෘකාව එමනැත්තම් පාඩම තමා අයිකොළහ ශේණිය තුන් ඇනි පාඩම බුදුකුරු දම්පුරා දිවි මග ගනිමු සපුරා කියන පාඩම. එතකොට ඒ පාඩමට යනකොට සාමණඩි පෙළිබභාගෙට මූුණ දෙෙන බට මේ බුද්ධර්මි විශේයට අදාළව එතුන් ගනි පාඩමින් ප්‍රශ්න සාකච්ඡා කිරීම අද අපි සිද්ධ කරන්නේ අනුමාන කරන කෙටි ප්‍රශ්න පිළිබඳව මයි අපි අද සාකච්චා කරන්න. එතකොට කෙටි ප්‍රශ්න පත්තරේ ගැන ඔබ මේ වෙන කොට තොරතුරු දන්නවා. ප්‍රශ්න පත්තර කොටස් දෙකකින් යුක්තයි පලවෙනි කොටස ප්‍රශ්න හතලියක් තියෙනවා. ඒවා කෙටි ප්‍රශ්න, ට එකෙටි ප්‍රශ්නමලට ගැලපෙන් හෝ වඩාත් ගැලපෙන පිළිතුර තමා තෝරන්ඩ තියෙන්න්නේ. මතකතියාගන්ඩ මේකෙන් නිවැරදි පිළිතුරු ස්තිහක්වත් අපි ගත්තෝදිී අපිට බුද්ධර්මී විශයට විශිෂ්ඨ සාමාර්ථයක් ලබාගණ්ඩ ඉතාම පහසුයි. ඒනිසා මේකොට සවබ උනන්දුවෙෙන්ඩෝන ඒ ලේසියෙන් ඔබට කරගණ්ඩ පුළුවන් ඒ ලේසියක මගහැරගන්න ඇත්තුව ඉදිරියට කරගණ්ඩි කියේනෙ අපී මේ වෙලාවේ සීපත් කරනවා. එතකොට ඒ පාඩමට අදාල දැන් තුන්ගනි පාඩමට අදාළ විියහෝගත ප්‍රශ්නය අපියෙදා සාකච්ඡා කලා දැන් අත සාකච්ඡා කරන්න කෙටි ප්‍රශ්න දහයක් මේ පාඩමින් ඒ කියෙල අපි අනුමාන කරනු. තකොට එක පාඩමකින් ප්‍රශ්න දහයක්ට පි ලැහැත්තිනොට අඩුම පාඩමකින් දහයක්ම ඉන්නේනේ. ො ටේකෙන් හතරපහක් එක්කු දෙකත්වනක් එක්කෝ එකක්. ඒමනිෙන්නේ. එතටඒ පාඩන් ික ගොඩක්ල දාහයක්ල හැත්වනම කොහොමත්තඒේ දායෙන් එකක් එන්ඩුවන. එකත් දෙකක් එඩ. තුනක් කතරක් එන්ඩුල්. ඒ නිසා ඔබට ගොඩක් පහසුෙන්ඩ තමයි ඒ විදියට අපි පාටම සකස් කරන්න. දානං සීලංච නෙක්කම්මං යන ගාතාවෙන් විස්තරවන්නේ මොනවා ගැනද කේලහන්. එතෝටඒකින් විස්තරවෙන්නේ, දස පාරමිතා පිළිබඳව දසරාජ ධර්ම පිළිබඳව දස සක්විතිවත් පිළිබඳව ඒවගේ දස පින් කිරියවත් පිළිබඳ මේ ඔක්කෝගම දහය දායි තියෙන නිසා. ඔබට හදීසියේ පැටල් ඉන්ඩත් පුළුවන්. ඒ නිසා තමයි හොඳට මතකතියාගන්ඩ දානන් සීලංච නෙක් හම්මම් මේ නෙක්කම්ම කියනෙක්ක තියන පාරමිතාවල. එදවට අනිත්වාගේ නෙක්කම් කියන වචන නෑ දානසීල කියන එක බොහොයි වගේ දෙනවා. ැයි නෙක්කම කියනකොට ඔබහොඳට මතකද යන්න පාරමිතා ගැනමයි කියන්. එත ටංක දෙක සම්බුද්ධ පච්චේක බුද්ධ අරහන්ද බුද්ධ යන තුන් ආකාරය සත්‍ය අවබෝධ කරන බව ධර්මිය දැක්වේ. එම තුන් ආකාරය හඳුන්වන්නේ මොනු නමකින්ද. තුන් තරාබෝධය ත්‍රිවිධ චෛත්‍ය ත්‍රිවිධ රප්නය ත්‍රිශික්ෂා. එකොට මේ බුද්ධත්ව නැත්තං අවබෝධය ලබාගන්න ආකාර තුන. අපි කියන්නේ එකට තුන් තරාබෝධය. අප කියනවන්නේ ඔබ පින්දහම් කල්ලා පතන යම්බෝධියකින් ඒ කියන්නේ අවබෝධ කරගන්නෙ බුදුව නෝවද පසය බුදුවෙනනවද මහරහත්වෙනවාද. ඒක තුන්නිම්මත කරන්නේ චතුරාර්ශත්්‍යය අවබෝධ කරගන්නේක්. හැබැයි ඒකට අපි කැන්නේ තු තුන්තරාබෝධිය කලා යපියකට කියන්. ඉළඟට දාන පරමත්ත පාරමිතායනුවෙන් හැඳින් වෙන්නේ මොකක්ද. ධනපාර්මි පරමත්ත පාරිමි. ද අපි පාරමිතා බෙදන ආකාරතුළ දන්වන පාරමී උපාරමි පරමත්ත පාරමි. පාරමි කියයන්නේ බාහිරවස්තුවඉළඟට උපපාරමී කියන්නේ තමන්ගේ ශරීර අංග පරමත්ත කියැන්නේ ජීවිතය. එහෙම තමා මෙ මතකතති ගැන්ඩුව. නතකොට දැන් අහන ප්‍රශ්නමකද වලන් දාන පරමත්ත පාරමිතා. පරමත්ත පාරමිතා කියන්නේ එතකොට තමා සතු භෞතික දේ දන්දීම නෙවෙයි ශරීරාවය අවදීමනෙවෙයි අඹ දරුවන් දන්දීමනේ තමන්ගේ ජීවිතේම දන්දීම ඒක තම පරමත්ත පාරමිතා දානයි. ඊළඟට හතර යමක් කාරම්භ කිරීමේදී ඉදිරිපත්වීමේදී නිරතීමදින් නොපසු බස්න උත්සාහයෙන් කටයුතු කිරීම වීර්යනේ දෙතොට වීර්්‍යපාරමිතාව. ඒකට තමා ඒක සම්බන්ධවෙන්නේ වීරිපාරමිතාව තමා ඒ ආකාරෙන් කොටස්තුනකට බෙදෙන්නේ. ඊළඟට අංක පහටපියමු, සියම් ද්ලයක වස්තුවක් වෝ සිද්ධියක් සමග විශේෂ ඇල්මක්කෝ පිළිකුලක් ඇති කර නොගෙන සමසිත පැවැත්වීම ප්‍රකට කරන්නේ මොකෙන්ද කියලාහන්නේ.යෝ කෙනෙක් ගැන විසේෂ ඇල්මක් නෑ. ඒවගේ විශේෂ තරහාවක්න විශේෂ බැඳීමක්කෝ විශේෂ විරුද්ධවීමක් නැත්තං. ඒක මොන පාර්මිතාවට දායිති. උපේක් ෂපාර්මිතාව මෛත්‍රීක් ශාන්ති අධිෂ්ටාන්. එනම් මධ්‍යස්ථ බවක් ගැනන කියන්නේ. එකඒ මධ්‍යස්ත බවද ්‍යැන කියවෙන් ඕන ඒක පේක්ෂාවයි. උපෙක් කාපාරමිතාවයි. ඉළඟට බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝසත් උතුමා විසින් පුරණු ලබන උතුම් පිළිවෙත් සමූහොය. බුද්ධත්වේ ප්‍රාර්ථනා කරන බෝසතානන් වහන්සේලා. පුරණ උතුම් පිළිවෙත් සමූහයට මොකක්දකයන් දස කොසල කර්ම ඒගේ දසසිල් දසපාර්මිතා දසපුුණ්යක්ක්‍රයක්. තින් අපේ පාඩමට මදාල නිසා බට මේක එන්ඩ ලුවනි මතකයට දස පාරමිතා කියලා. හැබැයි අප පාඩම අල ඉලක්ක කරන්නන්නේ න විභාගෙද විභාගයට ඉලක්ක කරන්න මුලූ පෙළපොතම. එතවට පෙළපොතේම තියන කරුණුලින් ඔබ වැඩිපුරම ගැලපෙන උත්තර හොයන්ඩුන්. මේ බදධත්වේ ප්‍රාර්ථනා කරන ෝසත් උතුන් කෙන්න්නේෙ එක මතකතියාගන්න. ඒ බුද්ධත්වය ලබාගණ්ඩ පසේ බුදුවෙන්ට රහත් එඩ අනිවාර්යෙන් පුරණ පිළිවෙතුල්ට අපපි පාරමිතා කියලක් කියනවා. ඒමනම් හයට, උත්තරය අංකතුනු දස පාරමිතා. තෘෂ්නා මාන මිත්‍ය අදෘෂ්ටයෙන් මිදී කරුණ ප්‍රඥාවෙන් යුතුව ජීවිතයේ විනාස වීගියද සත්‍ය ගරුකවීම ධර්මයේ හඳුන්වන්නේ. දැ මෙතන හොඳට මතගතියාගණ්ඩ ප්‍රශ්නය හොඳෙන් තේරුම්ගන්ඩුවුණු. තෘෂ්නා මාන මිත්‍ය දෘෂ්ටි මිදෙන්ඩුවන කරුණාවෙන්හා ප්‍රඥාවී යුක්තවැඩුවන. ඒවගේම ජීවිතය විනාසවී ගියත් අන්න එතන තමා අපේ ප්‍රශ්නයට තියෙන හෝඩුාව ඉගී අක්තිෙන්. ජීවිතය විනාස වී ගියත් සත්‍ය ගරුකවීම එතොරමොකදද පාරමි උපපාරමි පරමත්ත පාරමී කලා පිගෙනගත්තන්නේ මෙතන දෙනවා සත්‍ය පාරමී සත්‍ය උපපාරමී සත්‍ය පරමත්ත පාරමි සත්‍ය පාරමී කැන්නේ බාහිර වස්තූන් ගැන සත්‍ය උපපාරමී කැන ශරීර අංගගියත් ඇත්ත කතා කරනවා සත්‍යය පරමත්ත පාරමී ගයැන ජීවිතේ ගියත් ඇත්තකතා කරනවා එහමනං මේ හත්තනි ප්‍රශ්නයට පිළිතුරතමා සත්‍ය පරමත්ත පාරමී කියන එක. අට අපබෝසතාානන් වහන්සේ ප්‍රඥා පාරමිතාව ප්‍රගුණ කළ අවස්ථාවකට නිදසුනක් වන්නේ ප්‍රඥාව පිළිබඳව කියවෙෙන් මොකද්ද ප්‍රඥාව ගැන කියවෙන් ඇම ජාතක කතාවකම සමහරි විට හය කියන ගුණ ධර්ම තියනවා බැයි විශේෂ වසයෙන් ප්‍රඥාව ගැන කීවන ජාත කතාවක්, ප්‍රඥාපාරමිතාවට නිදසුනක් විදිහයට පෙන්න්නනවා. ඒක මොකද්ද කියලහන් බෝෂතානන් වහන්සේගේ ප්‍රඥාව පෙන්නුම් කරන්න වන්නු පත උම්මක්ග වට්ටක තේමී. මොකදදමයකෙන් වැඩිපුර මුගන්නවන ජාත කතාව ප්‍රඥාව ගැන කියවෙන්නේ උම්මග්ග ජාතකය. එහමනං අටේ අංක දෙක. ඊළඟට නවය. දාන පාරමිතාවට උදාහරණයක් නොවන්නේ අන්න නොවන්න එකයි මෙතනහන්නේ. මොකදද බලන්ඩ ධාන පාරමිතාවට උදාහරණයක් නොවන්නේ දැන් උක්කොම වෙන්නේ වන්නේ කියෙලන් තිීපි දැන් නොවන්නේ. මකාදේව ජාතකේ වෙස් සම්තර සස ජාතකේ සිවිජාතකේ. ඔබට මතකයි ධාන පාරමිතාව ගැන කියන පලවෙනි පාඩමි මේ ජාත කතා තුනොම නිදසුනක් විදිහට තියෙනවා. වෙස් සම්තර සස සිවිජාතකේ. එහමනං අපිට දැනගණ්ඩුවු තේරෙන්්ඩුවුණු මකාදේවජාතකය තම උදාහරණයක් නොවන්නේ මකාදේවජාතකෙන් කියන්න රබිනිශ්ක්‍රමණය කරපුයක නේැ නෙක්කම්ම ජාතකේ නෙක්කම්ම පාර්මිතාවට තම මකාදවජාතක අයිතිවෙන්නේ එකට දහවෙෙනිය නෙක්කම්ම පාරමිතාව යනු ඇස කනුනාසේ දවශරීරය පිනවීමයි පස්කම් සැපාතහැරෑමයි කාමී වර්දවා හැසිරීමයි ඉවසීමේ ගුණේ ප්‍රගුණ කිරීමයි. මොක්දේෙනං ත්තරේ නෙක්කක්ම කියන්න අංක දෙක පස්කම් සැප අතහැර යෑම ඒ තමා අංක දෙක. එතකොට ඔය විදියට මේ පාඩමින් ප්‍රශ්න දහයක් සමාට තවතියවා පහලොක් විස්සක්කුුණම් මේ පාඩමෙන් හදන්ඩ පුළුවන් ඒක මතක තියාගණ්ඩ එහෙම පාඩං කීපේකින්ං ප්‍රශ්න එකතු කරගත්තාම අපිට පුළුවන් විභාගයටයන අනුමාන ප්‍රශ්නය කොහෙෙන් ආවත් පිළිතුරක් සපයන්. ති එහෙම නං දරුවනි අද අපේ අංකාටේ පාඩමා පි නිමාවට පත්කරනවා. ඒ මේටික හොඳින් බල මතක තියාගණ්ඩ ඔබේ වාර් විභාගයට වේවා වෙනත් තිභාගවලට වේවා මේ කුපකාරයක් වෙනවා. මේ පාඩම් මාලා පිළුවන්ද ඔබේ අදහස් දක්වන්ඩ. ඒ වගේ මේ බලනයි නරබණය ලෝබ නැතුූ ඒගැ අදහසක් පලකරණ්ඩුල්. නිකම් බලල දන්නෑවාගේ අහක බලානනින්නට වඩා. ඒ එකක් කරන්න එක අපිටත් තුොන්යි මේක තව ඉදිරියට දියුණ වෙන්ඩුවමනා කරුණු කාරණත් ඒවාගේ අනිකුත් තවත් අපිට බලාගයාගණ්ඩ තිබෙන කරුණු විස්තර ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් ඒම නං අදට අපි පාඩම නවත්වනවා ඔබෑම දෙනාටම තෙරුවන් සරණයි.